ගතම් සංස්කෘත පාඩම් මාලාවේ එක වසර තුන්ගනි පාඩම ඔබ මුලින් සස්කෘත අක්ෂර පිළිබඳව ඉගෙනගත්තා. සොරක්ෂර දාහතර එවගේම ව්‍යන්ජනක්ෂර තිස්පහ තැන් ඔබේ අවධානයට යොමු කරන්නේ අපි නිවැරදිව කොහද මේ පාඩමෙන් වචන ලියන්න කියලා අපි මීට පෙරපාඩමේ දීගන ගත්තා ස්ොරක්ෂරවල සමානකම් ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද එවගේ වියන්ජන අක්ෂර නිවරදිව අපි ලියන්නේ කොහොමට සහ එහි තියෙන සමානකම්ඒවගේ කොහොමද ඒ අක්ෂරවල ට වැඩි පුරම වැර දෙන්න පුළුවන් අක්ෂර මොනවද කියලා. පොඩිහාමුදුුවෝණය දරුවනේ අපි බලමු තුන්ගනි පාඩමේ ඔබට ඔබේ පෙළපොතේ අභ්‍යාස පහක් තියනවා. ඒ අ්‍යාස පහ අපි ලියලා නිවැරදිව අවබෝධ කරගමු කොහොමද සස්කෘත සංස්කෘතයෙන් වචන ලියන්න කියලා. සස්කෘත එක වසර පෙළපොතේ තුන්ගෙන පාඩම. තුනයි එක අභ්‍යාසය. පහත සඳහන් වචන සිංහල අකුරිං්ලියන් ඔබ මතකට නගාගන්න මුලින් ඔබට උගන්නපු අපි මුලින් ඔබට පැහැදිලි කරා සොරාක්ෂර නිවැරදිව හඳුනා ගැරීමත් එහි වෙනස්කම් ඒවගේම වියන්ජන අක්ෂර සහ ඒ වියන්ජන අක්ෂරවල වෙනස්කම් සමාන අක්ෂර කොහොමද වෙනස් වෙන්නේ ඔබඒ ඒ අක්ෂර මතකට නගාගෙන අපි බලමු මේ අභ්‍යාසය කොහොමද නිවැරදිව කරන්න කිය ඔබට අවස්ථාව තියෙනවා ඔබ මුඩින් ඉගනගත්ත පාඩ මාර්ශයෙන් තමයි මේ අභ්‍යාසය කොටනගල තියෙන ඔබේ පෙලපොතේ තුන්ගනි පාඩවේ ඔබට අභ්‍යාස් පහක් තියෙනවා එක පලවිනි අභ්‍යාසය තුනයි එක අභ්‍යාසය. අපි බලමු පලවෙනි වචචනය. ඔබට පේනවා ඔබට කාලය ලබා දීර තියෙනවා. ක ද අපි බලමු කොහොමද ලියන්නේ කෙල පලවෙනි අකුර. ආක? දෙවිනි වචනය ඔබට දෙවිනි වචනය පේනවා අක්ෂරයේ තියෙනවා හිටසක්. පුංචි හිටසක් තියෙනවා. ඒ අකුරයි තව කකරක් තින ඒකු ඔබ මත කර ග ගන්න මොකක්ද කියලා. එතකොට ඒ මොකක්ද මේ අකුර අයන්න හරි. දෙවිනි අකු ගයන්න වගේ අකුරකුත් තියෙනොනේ සහ ද. ො මොකක් වෙන්න ඕනද මේ අකුර. හිටසක් තියෙන වනං ඒ දයන්න. ද ඔබට කාලය දෙනවා ඊළඟ වච්චනය.බලමු සොරාකුරක් ඔබට මතකයි යන්න ඊ යන්න බවට පත්වෙන අවස්ථාව.ඊඊ තුංගිනිි වචනය ඊ. ඊඟ වචන අයන්න තියනවා ඉළඟට තියන මොනාකුරද මහපාණ දයන්න ද මහප්‍රාණ ගයන්නද හිඩසක් තියෙනවනං මහප්‍රාණ දයන්න අද අදර ඉළඟ වචනේ පස්සෙන වචනය උයන්න තියනවා ඔබ එක දන්නවා ඊළඟට ඔබට වැරදෙනවා පයන්නයි නයන්නයි මොකද ඒ අකුරු දෙක ටිකක් එක වගේ දයන්නේ. ග උයන්න පයන්න කයන්න. අපි තුනයි එක අප්‍යාසේ වචන පහක් ඔන්න හැදවා. අපි තව වචන පහක් බලමු කොහොමද යොදා ගන්න කියලා ඔට අස්ථාව තියනවා ඔබට ලියාගන්න පුළුවන් නැත ඔබට හදන්න පුළුවන් උත්තරේ දානස්සෙල ඔබ මතකට නගා ගන්න මොකක්ද. ඔබ අභ්‍යසය කරන්න අභ්‍යාසය කරහම තමයි ඔබේ මත මතකය නිවැරදිව අවබෝධවෙනි මතකයට නගේද. හයවෙනි වචනය අයන්න තියනවා. . ඊළඟාකුර නයන්න න. අන්න ල ඔබට අවස්ථාව ඊළඟකුර ඊළඟ වචනය තියන පලවෙෙන අකුර වූ ර සහ ගයන්න උර ග එක පහසු වචනයක් ඊළඟ වශ්‍යන ආ ර ඟ ගනු ෂයන්න නැත තාලුජ ෂයන් වැඩිපුරම ඔබට දකිඩ ලැබුණා සක්ෂර එක සමාන සොරක්ෂරය දිල තිය නො සහ මහප්‍රාණ දයන්න ඒදල තිබුණ අවස්ථා තියෙනවා අන්න ඒ වෙනස්කම් තමයි ඔබ හඳුන ගන්න ඕන ඒ වෙනස්කම් ඔබට පුළුවන්නම් පහසුවෙන් සංස්කෘත වචන ඔබට ලියන්න පුළුවන් අප ඊළඟ අභ්‍යාසේයට යොමු තුනයි දෙක අභ්‍යාසය ඔබ මුලින් සස්කෘතාර සිංහලෙන් ලව්වා මේ අ්‍යාසය පහත්ත සඳහන් වචන සංස්කෘතාකුරින් ලියන් අපි බලමු මේ සංස්කෘතකරෙන් ලිය වෙනි වනය ආගච අයන්න ගයන්න ජයන් අගජ ජයන්න එන අකුරු හොඳට බලන්න ඒ දැකැත්තක් වගේ ජ ජය එක තමයි ඔබ ගොඩක් වරත්දන්නේ ජයන්න සාචයන් හිසා ඒ පිඩිබඳව අවධානය යොමු කර ඊළඟ වනය දැන් ඔබට අවස්ථාව තියෙනවා ඒ අවස්ථාව අරගෙන වෙලා වරගෙන ඔබත් උත්සහ කරලා බලන්න ඔබටත් පුළුවන්ද කියලා මේ අභ්‍යාසය කරන්න. ආගමන ආගමන ආයන්න ගයන්න මයන්න නයන්න අපි බලමු කොහොමද ඒ වච්චනය ලියන්න කියල් ආගමන ඉළඟ වචනය අච්ච අචච අයන්න චයන්න ලයන්න. පළන්න ච අක්ෂරය ලේලා තියෙන විදි ඒ ඒ හැඩය චයන්න ච. එක හැඩේ පිළිබඳව චයන්න සහ ජයන්න කියන අකරු දෙක වරද්දනවා. නිසා ඒ අක්ෂරයේ පිළිබඳවෝබ අවධානය ොමු කරන්න ඔබට වැඩිපුන වැරදන්න පුළුවන් චයන්න සහ ජන්න. අචච . ඊළඟවචනේ. ආ චර. මූර්තද නයන්න නයන්න සහපයන්න වරද්දනු. අවසානකුර ආච්චරන පිබලමු ඊළඟ වචනය ඔබට ලියන්න පුළුවන්ද කියලා. වැඩිපුරම වරද්ධන අකුරා මහප්‍රාණ තයන්න. ආපත තයන්නයි යයන්න වරද්දන එක එක වගේ දෙන්නේ. ආ මහප්‍රාණ තයන්නේ ගැටයක් වෙනවා සහිට සක් තියෙනවා. යයන්න සහ තයන්නේ අතර වෙනසයක. ආපත අපි තුනයි දෙකේ අභ්‍යාසේ තැනට වචන පහක් අපි ඔබට කතා කර. අපි බලමු ඊළඟ කොටස. තව වචන පහක් හයවෙනි වචනය. ආවා. වයන්න ඔබ දන්නවා මේක පහසුවයිෙන් ඔබට ලියන්න පුළුවන් මේ වචනේ. ආයන්න වායන්න හයන්න. ඉළඟ වචනය බලමු අපි අප සර අප සර පයන්න ගොඩක් වරදිනව පයන්න අප සර ඊළඟවචන ඉත්ත ර යන්න තයන්න සහ රයන්න ඉතර ඒට යන්නයිට යන්නයි මේටයන්නට අනිට අයන්න ලියන්න එපා දොඩන් ගෙඩියක් වගේ ලස්සනට බෝලයක් කියෙනට යන්න තියවා ඒට යන්නයි මේටයන්න දෙකක් එක මහාප්‍රාණ තයන්න ඉ පිළඟ වචන බලමු අයිඩක ඒදක එම එහෙම කිව්වේ අයියන්නයි ඒ යන්නයි වරදන ලියනකොට ඒ යන්න උඩට කෑල්ලද්දානෝ. ඒ යන්න අයි යන්නයි. ඒ වරදදන්න එපා වැඩි පුරම වැරද්දනවා. සාස්කෘතයේ යන්නක් නෑ ඒ යන්න ඔයන්නක් නෑ ඕ යන්. ඒ අයි ඕ අව්. අපි බලමු මේක ලියල කොමද ලියන්න කියල. ඒ දක සිංහලකුරේ ඒ යන්න උඩින් කෑල්ලක්කාවට ඒ එහෙම සස්කෘතිෙන් ලියන්න නෑ ඒ දක. ඔබ සොරාක්ෂරය පිළිබඳව අවධානියොමු කරන්න යන්නට උඩින් ගැටයක්කාවුත් එක අයියන්න වෙනවා එහෙම නම් එක එහෙම ලියවෝොත් අයිඩක ඔබට ඉතුරු අවස්ථාව තියවා ඔබේ පෙළපොතේ තව තුනයි දෙක අභ්‍යාසය තවත් අ්‍යාස කොටසක් තියෙනවා ඒ කොටස ඔබ උත්සාහ කරන්න පඩිහාමුදුරණය දරුවනේ ඔබ තවටිකක් කුත්සහ කරලා ලියන්න තනෙන් උත්සහ කරන්න නිවැරදිව අක්ෂර ලියන් අප ඉළංඟ අව්‍යසයටදයමු. යි තුන අභ්‍යාසය පහත සඳහන් වචන සිංහල අකුරෙන් ගියන්ද. අපි බලමු. තුනයි තුන අභ්‍යාසය පලවෙනි වචනය. අයන්න දයනවා. ඉළඟාකුර චයන්න ආ හිළඟ වචන ආ ර. ඟවචන ආක ඔන්න කයන්න මහප්‍රාණ පයන්නත් තියනවා. ඒ පයන්න වරද්ද නවා. එක වගේ ලියන්නේ. එකට ඒක වෙනස තමයි කයන්න එකම විදිහට බෝල දෙකක්ෙනවා. අ මහප්‍රාණ පයන්නේ ඒ යටට යන උඩ කෑල්ලයි යටකෑල්ලයි. අක්ක . ඟ අයන්න කයන්න චයන්න ආ අනබට අවස්සාාව තින ඉළඟවචන ජ පීළංකොටසට යමු උනයිතුන අභ්‍යසේ ඊළඟ කොටස බල ආ ජ ග මොකක්ද මෙතන වැර දෙන්නේ වැඩිපුරම මයන්න සහ මහප්‍රාණ බයන්න මයන්න උඩින් ඉරක්ගහලා තියෙනවා මහප්‍රාණ බයන්න වෙනස තමයි ඒ හිඩසක් වගේම පුංචි ඇදයක් තියෙන වක් වෙලා තියෙන ඔයාලා අමර කියන එකට ආබර කියල ලියන්න එපා ර ඉළඟ වචන ආකන අපි ඉළඟ වචනේ ටියමු ආ මේ ශයන්න සහ පයන්න වරද්දනවා. එකට හේතුවත පයන්නට මැදිින් ඉරක් නැහැ ශයන්නේ මැදිින් ඉරක් තියෙනවා. ආක ඊළඟ වචනේ මොකදද මෙතන තියෙන්නේ මේකරම් සැහෙන්න වරද්දෙනවා ආයන්නත් පයෙනවා ඉළඟට රයන්නක් බේෙනවා වයන්නක් වේෙනවා ආයිත් රයන්නක් පේෙනවා ඔතන තියෙන්නේ ආයන්න හරි ඔය රයන්නයි වගේ රයන්නයි වයන්නේ වගේ පෙවුණට ඒක මහ ප්‍රාණ කයන්න රයන්නයි වායන්නේ පෙළපොත්වල මහප්‍රාණ කයන්න තියෙන්නේ ඔයිවිදියට. ටිකක් ලං වෙලා. පොඩි ඇදයක් තියෙනවා. එකට රයන්න වැයන්න ලං වෙලා තියන්නේ. මහප්‍රාණ කයන්න මේක සෑහෙන්න වරදදනවා. මේක ඔන්නන් අපිට ලියන්න පුළන් එකට එකතුගල්ලා. අපේ පෙළපොත්වල මහප්‍රාණ කයන්න මේ විදිර තියන්නේෙ නිසා ඔබ මතගේ නදව ගන්න මහප්‍රාණ කයන්න රයන්නයි වයන්නයි වගේ. ආක? ඔබට වැඩිපුරම බැර දෙෙනසා වැඩිපුරම ශිෂ්‍යෝ වරදධන එකක් තමයි මේ වචනේ. අපි ඊළඟ අභ්‍යාසයට යම් තුනයි හතර අභ්‍යාසය පහත සඳහන් වචන සිංහලකුරංලියන් දැන්නම් මංහිතනව ඔබට පහසු වෙනවා හරිම පහසුයි ඔබ අඳුනගත්ත සෑහෙන්න වචන අකුරු ට වැර දෙෙන පැඩලවෙන සහ එක සමානව තියන ත් හදුනගන්න අපහසු අකුරු අපි පලවෙනි වචන බලමු ග අගත ඉළඟ වච්චනඌප කරන අවසාන්ට තියනෙ මුර්තර නෑන්න. ඔයදක හැමෝම හිතන සමාර කළ එකතු වෙලා තියෙන්නේ කියලා. උපකරණ අය ගය இங்கචන බ உපගත පසනි වචන අයන්න හරි இට මොකදද මේ අවසාරන තියෙන කුර ඔය වගේ තවාකුරක් තියන මතක් කරන්න තවාකුරක් තියන ඒ හැඩයක් ඇවිල්ල තියන පුංචි තව් මොකක්දේක තියන වෙනස ඒක මැදිින් හිඩසක් තියනවා ජ ය යයන්න යයන්නේ ඉරගහල තියන ෝඩි මහප්‍රාණ තයන්න ඉර ගහල නෑ තයික්ෂරවල වෙනස ඔබ හඳුගන්න නොනේ වෙනස ජ අජය හයිවෙනි වචනය උයන්න වගේ තමයි පේන්නේ ඒකට අවසා් පුංචිරක් පුංචි නැට්ටක්ගේ එකත් දැම් හමෂන පයනු යන්න පයන්න ශයන්න එක වගේ මැජිිරක් තිය ඌෂණ ආ ජ අජර ඊඟ ර ර වබි බලම ඊළඟ වචනේ ඔබට මුලින් වචනය කම්මුණ යයන්න ්‍ර අයන්න තියනව පලවෙනි අකුරේ? ියුරමොකක්ද මුලින් ඔබට ඔයවගේම අකරක් කම්මුණ හැබැයි වෙනස අර හිට සක්තිය නොසාහ ගැටයක් තියනවා මොකක්ද මහප්‍රාණ තයන්න අයන්න අත් ඊළඟ වචනය ඔන්න ආයි දෙක කපහස්ස කල හිතන වචනයක් ලේසී කියල හිතල වැඩි පුරම වරද්ධන අකුරක් මේ තියෙන්නේ මොකදදම යන්න නෙවෙයි ඒ යන්න යන්නක් නෑ ඒ යන්න දයෙන්නේ සංස්කෘදේ ඔයන්නක් නෑ ඕය යන්න දයන්නේ ඒ ගයනුෂයන්න නැත තාලුෂයන්න ඒක ශාත ෂත අපි පස්සනි අ්‍යසයට එන්නේ පහත සඳහන් වචන සිංහලකුරින් ලියන්න තුනයි පහ අභ්‍යාසය පලවිනි වචනය දැන් ඔපට පහසු ඔබට අවස්ථාව තියෙනවා අකල ඔබත් උත්සාහ කරලා බලන්න මොකදද වචන ඕ ද න ඕදන යන්නේ එක ගටයයි අවුයන්නේ ගැට දෙකයි අන්න වෙනස ඕයන්න එක ගැටයයි අවුයන්නේ ගැට දෙකයි හැබැයි යන්න එහෙම නෑ එයන්න එක ගැටයක්වත් ඒ යන්න එක ගැටයක්වත් එන්නන අයියන්න එක ගැටයක් නවා ඊඟ වචන බලමු අජ ආජ මොකත් දීලඟ අකුර මේ වගේ අකුරක් තවත් දයනවා මේ වගේ මගක්ද මේ ඩයන්න වගේයි එක වෙනස තමයි පුංචි බින්දුවක් යෙදෙනවා අජ ද කකගග කියලා කුරත් ය මේ ලියන්නත් වගේ ඩයන්න වගේමයි. අජ ද අජ ද ඟ පටවස්ථාව තින ඕ න ඕ ක්ෂන පස්සෙන වචනය න අනක අපි බලමු හයවිනි වචනය බලන්න පලවෙනි අකුරමකක්ද අයන්න උඩ ගැට දෙගත් තියෙන අයන්න ලියලා ආයන්න කරලා තියෙන අයන්න ආයන්න හරි ඊට පස්සෙ ගැට දෙකක් නවා ආයන්නත් නෙවෙයි අයන්නත් නෙවෙයි ඕයන්න තියෙනව ඕයන්න එන්න එක ගැටය ඕ එනම් අකුරමකක්ද අවු යන්න ඕ සහව් එක වගේ ඕ යන්නටක ගැටයයි අවු යන්නට ගැට දෙකයි අවු කියඟ අකුර ෂ පයනු ෂයන්න ඟකුරමකද ඔය වගේ තවකුරත් දේර ඒක හිටසක් එන්නෙ නෑ මේක හිටසක් ඇවිල්ල තියනවා ඒ මහප්‍රාණ ගයන්න හිටසක් කෙනවනම් මහප්‍රාණ දයන්න අදවෂ ද වචනය අවු යන්න පයනුෂයන්න සහ ද මහ ප්‍රණ දය අවෂදද ඊළඟවචනය බලමු අප ර ඊළඟ වචන ැ ඔබට අවස්ථාව තියෙනවා කයන්න දයන්න රයන්න ද ර කදර නමය ද දහවෙනි වචනය තුන්ගනි පාඩමේ තුනයි පහාභ්‍යසය ඔබට ඉදිරිපත් කරන අවසාන වචනය. නඋත්සා කරල පු ෂය එට බූර්තට නයන්න පයන්නගේ ලියන්නේෙ පොඩ්ඩක් වෙනස වෙනසත් යන ඇත් කළ ලියන්නේ එක. කාකාෂන දැන් ඔබට මේ දක්වා එක වසර තුන්ගැනි පාඩමේ සම්පූර්ණ අ්‍යාසය පිළිබඳව පට හැම අභ්‍යාසගේම කොටසක්. ඉදිරිපත් කරා කොහොමද අ්‍යාසය ලියන්න කියලා. ඒවගේම වැද්දගත්මදය දමයි අක්ෂර නිවැරදිව හඳුනා ගැනීම. ස්ොරක්ෂර එක සමානකුරු තියනවා තකොට ඒ ඒව පිළිබඳව අවබෝධරගන්න ඕන යන්න යන්නථා රවෙන අවස්ථා ලව අවස්ථා ඟට අයන්න අයන්න වෙන අවස්ථා එකනම් එක යිරයි විශේෂයෙන්ම ඒ සහ අයි කියනකුරු දෙක. ඕ සහ අව් කියන ක්ෂර දෙක. ඒවැයි වෙනස්කම් ඔබ හදුරගන්නවට. ඒ වෙනස්කම් හඳරගන්න පුළුවන් එක සමානුනත් වෙනස්කම් තියනවා ලියනකොට අපිට සෑහෙන්න වැර දෙනෝ. ඒ ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. ඒවගේම වියන්ජ නක්ෂරවල ඒවගේ වෙනස් වෙන දැන් තියනවා. වෙනස්ව වෙන අවස්ථා ඔබට කිව්වා තොළහක් තියෙනවා. ඔබ උත්සහ කරන්න අක්ෂරමාලාව ලියලා ලියලා ඔයාලා හොයන්න. පොඩි හාමුදුරලට වැඩිපුරුම් වරදිනෝ. ඔබට පැඩිපුරුම වර්දිීන්න පුළුවන් දේවල්ගන අවධානී යොම කරන්න සස්කෘද භාෂාව ඉගෙනගන්න තියෙන හොඳම විදිහ තමයි අකුරු හඳුනා ගැනීම. එහම් ඔබ නිවැරදිව අකුරු හඳුනාගත්තොත් ඔබට භාෂාව, ඉතාම හොඳින් ග්‍රහණය කර ගන්න පුළුව. සංස්කෘත කියන්නේ අපහසු භාෂාවක් නෙවෙයි ඔබ ඒ පිළිබඳව අවධානී යුමු කරොත් අක්ෂර හොඳින් ඉගන ගන්න ඔබ අක්ෂර හොඳින් ඉග ගත්තොත් ඔබට පහස්සුවයෙන් පුළුවන් මේ භාෂාව පහසුවෙන් ඉගන ගන්න. එවා ඔබ ඒ පිළිබඳව අවධන යුම කරන්න විශේෂයම සොරක්ෂර ඊට වඩා වියන්ජනක්ෂරවොල තියෙන වෙනස්ක ඒවා නිවරදිව හනුනාගෙෙන. ඔබ වචන ලියන්න උත්සා කරන්න ගම්වල නම් ලියන්න ඔබේ නම් ලියන්න දැනට ඔට ඉස්පිලිපාපිලි ොදාගන්න අපහසුයි ඔබට ඉස්පිලිපාපිලි නැති ගම් තියනෝ මහර මහර ගම නයන අමර අන්න ඒ වගේ ලස්සන නම් ඔබ ලියන්න ශාස්කතිෙන් ලියන්න උත්සාහ කරන්න එතකොට ඔබට ඉතාම පහසුවෙන් පුළුවන් සස්කෘතාකුරු ලියන්නේ ගැෙන ගැන් ඒවා පිළිබඳව අවධාන යුම් කරන්න විශේෂයෙන්ම මේ තුන්ගනි පාඩම මේ අභ්‍යාසය පිළිබඳව ඔබේ අවධාන යොමු කරා ඒ ඒ අභ්‍යාසවල සියලූම වචන අපි ඔබට ඉදිරිපත් කරේ නෑ එනිසා ඔබට හැම එකකින්ම වචන දහයක් කොහොමද ලියන්නේ කියලා ගන්නල තියන වචනින් වචනය ඔබට වචනයෙන් වචන කියර දීලා තියෙනවා තොඩ ඒ වචනෙන් වචනය ඔබ අවධානය යොමු කරලා තියෙනවා එසා ඔබ ඉතුරු අභ්‍යාසිටික ඔබ කරන්න උත්සාහ කරන්න තනයෙන් කරන්න ඒ ඔබට තනෙන් කරන්න පුළුවන්නම් පහසුවම ඔබට භාෂාව පහසුවයෙන්ම ඉගෙන ගන්න පුළුවන් එනිසා මං හිතනවා ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කරයි මේ පාඩමෙන් ඔබ අක්ෂරවල වෙනස්කම් ිඳ ඔබ ඉගන ගත්තා තුන්ගනි පාඩම සොරවයංජන සංයෝගෙන් වචන ලිවීම මහිතන ඔබ උත්සහ කරාවී ඒනිසයි පිළිබඳව අවධානී යොමු කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි නැවත පාඩම එකින් හම්බෙමු පුනර් මිලාමහා